of music. ඒ වගේම මහරාසනීය ජනපෞර සංවිධානය කරන අපේ සංවිධායක හසිත් මැතිතුමා, නියෝජ්‍ය අපේ පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මැතිතුමා, මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මැතිතුමා, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මැතිතුමා, ධනවර්ධන ගුරුගේ මැතිතුමා, ශිරන්ත අමරසේකර මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන්, මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරයන්, ගරු දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සියලු දෙනාගේම අවසරයි. ඇත්ත වශයෙන්ම මට මෙතනට එනකොට දැනුනේ මෙතනට ඇවිල්ලා ඉන්නවා රැල්ලට පොහට්ටුවට ගිය පාර ඡන්ද දීලා මේ පාර අද අපිට ඇවිල්ලා ඉන්න කට්ටිය මෙතන ඉන්නවා. පක්ෂය වෙනුවෙන් මම ඒ සියලු දෙනාම ඊටම ආදරයෙන් සහ ගෞරවයෙන් ප්‍රථමයෙන්ම පිළිගන්නවා. නාපු කට්ටිය ඉන්නවනම් එක්කන් එන්න. ඕන කෙනෙක් අපි එකතු කරගන්නවා. මොකද හේතුව දිනන්න ඕන. බෙදලා වෙන් වෙලා රටක් තියා ගමක්වත් හදන්න බෑ. ඒ නිසා රැල්ලට පොහොට්ටුවට ගිය ඕන කෙනෙක්ව අපේ පක්ෂයට එකතු කරගෙන එන්න කියලා අපි ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආදරණීය අම්මේ තාත්තේ අද ඔබතුමාලා දන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ක්‍රූර බදු ප්‍රතිපත්තියත් එක්ක තුන් වේල කාපු මිනිස්සු දෙවේලක් කනවා. දෙවේලක් කාපු මිනිස්සු ලෙව කනවා. අලුත් ඉස්කෝලේ වාරය ඇවිල්ලා තියෙනවා. ඒ ඉස්කෝලේ වාරයට දරුවන්ට සපත්තු කුට්ටම කරන් දෙන්න බෑ. ස්කූල් බෑග් එක කරන් දෙන්න බෑ. ඒ වගේම මේ පෙළපොත් ටික ගන්න ගියාම ඒකට වැට් එක වැදිලා තියෙනවා. ඒ නිසා අද බිල් වලින් මිරිකිලා තියෙනවා. එනිසා ආදරණීය අම්මේ තාත්තේ ඔබ සියලු දෙනාම බලාගෙන ඉන්නේ අපේ පක්ෂයේ සභාපතිතුමා පැමිණියා. එතුමාගෙනුත් අවසරයි. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ අද ඔබ බඩු මිලින්, බදු බරෙන්, ඒ වගේම බිල් වලින් මිරිකිලා අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතුව, හෙට දවස ගැන බලාපොරොත්තුවක් නැතුව, දරුවන් ගැන අනාගතය ගැන බලාපොරොත්තුවක් නැතුව තමයි ඔබ අද ජීවත් වෙන්නේ. එනිසා මේ වේදනාව පිට කරන්න නොඑක් කතන්දර කියද්දී මේ වේදනාව වෛරයක් බවට පත් වෙලා තියෙන වෙලාවේ දැන් සමහර අය කියනවා මේක 75 වසරක සාපේලුව. ආදරණීය අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න අද ඔබ මේ දුක් විඳින්නේ රනිල් වික්‍රමසිංහගේ බදු ප්‍රතිපත්තිය හින්දා. ඒ බදු ප්‍රතිපත්තිය ආවේ මේ රටේ ධනය හොරා කාපු නිසා. මේ රටේ ධනය හොරා කාවේ ණය අරගෙන කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. එනිසා ආදරණීය අම්මේ තාත්තේ අද අපි ඩොලර් බිලියන 90ක් ණය වෙලා ඉන්න රටක්. මේ ඩොලර් බිලියන 90න් ඩොලර් බිලියන 31ක් ණය අරන් තියන්නේ මහින්ද රාජපක්ෂ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඇයි මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන 31ක් ණය ගත්තේ? අරගෙන මොනවද කරේ? මහින්ද රාජපක්ෂ ඩොලර් බිලියන 31ක් ණය අරගෙන ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හදලා, නැව් එන්නේ නැති වරායවල් හදලා, ඒ වගේම මිනිස්සු වෙන්නේ නැති සම්මන්ත්‍රණ ශාලා හදලා, අධිවේගී මාර්ග හදලා, හොරා කන්න පාර කපපු එක තමයි කරේ. ලෝකෙ කිසිම රටක් මේ වගේ දියුණු රටක් ණය අරගෙන ගුවන් තොටුපළවල් හදන්නේ නැහැ. ඒ වගේම වරායවල් හදන්නේ නැහැ. අධිවේගී මාර්ග හදන්නේ නැහැ. ඒව හදන්නේ මේ වගේ දියුණු වෙමින් පවතින රටවල් වල ඒව හදන්නේ ණය අරගෙන නෙමෙයි, ආයෝජකයන්ව ගෙනල්ලා. ආයෝජකයාට හදන්න දීලා ආයෝජකයාගේ ආයෝජනය අනුව අවුරුදු 20ක් කර 25ක් කර 30ක් කර ඔහුට ඒකේ ආදායම ගන්න දෙනවා. දැන් උදාහරණයකට සිංගප්පූරුවේ චැන්ගි එයාපෝට් එක මේ අවුරුදු 2-3කට කලින් තමයි සිංගප්පූරුවට අයිති උනේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ මේ හොරුන්ව මේගොල්ලෝ මේ වයිදියට හොරකම් කරලා බංකොලොත් කරා නම් එදා 2005 මහින්ද ජනපති කරමු කියලා ඉවරලා ජවිපෙත් කාරයෝ ගයක් ගන්න ගියා නම් මහින්දල හොරකම් කරපු එකට JVP එකක් කියන්න ඕනේ නැද්ද? ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ දැන් මේ 75 වසරක සාප ගැන කතා කරද්දී අපි පැහැදිලිව කියන්න ඕන මේ 75 වසර අතුරත තමයි DS සේනානායක මහත්මයා ගොවි ජනපද ව්‍යාපාර හැදුවේ. ඒ වගේම ඩඩ්ලි සේනානායක මහත්මයා කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරලා බද්දුන් පියා කියලා නම හැදුනේ. CWW කන්නංගර මහත්තයා මධ්‍ය මහාවිද්‍යාල හදලා මේ රටේ අධ්‍යාපන පද්ධතිය ඉහළ මට්ටමට ගෙනල්ලා නිදහස් අධ්‍යාපනයේ පියා කියලා නම හැදුනේ. ඒ වගේම තමයි ලලිත් අතුලත් මුදලි මහත්මයා මහා පොළ ශිෂ්‍යත්ව ක්‍රමය අඳුනලා දීලා දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාල යන්න පාර කැපුවේ. ඒ වගේම ගාමිණී දිසානායක මැතිතුමා මහවැලිය හදලා රන්දැනිගල වික්ටෝරියා හදලා මුළු රටටම විදුලිය ලබා දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය හදලා ඒ වගේම නිවාස සලක්ෂය හදලා ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ගෙනාවා. ආදරණීය අම්මේ තාත්තේ එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා රට බාර ගනිද්දී උතුරේ යුද්ධයක් දකුණේ මේ භීෂණේ හැබැයි එදා මේ විදිහට බඩු ගැහුවෙත් නැහැ බඩු මිල වැඩි කරෙත් නැහැ ඒ වෙනුවට ප්‍රේමදාස මැතිතුමා කරේ මොකද්ද රාජ්‍ය ආදායම වැඩි කරන්න ඩොලර් මිලියන 7000ක් අපේ ආර්ථිකයට එකතු කරන්න ඇඟලුම් කර්මාන්තශාලා 200ක් යදුවා ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ ඔය 75 ඇතුළේ තමයි මේ රටේ 1971 වගේම 1989 ලේවිලා බඩපත් කරේ Ini sadarani amme tate meegolloo oya mona koi muwawen awat LTT sanvidhane pawa anugamane kare janathawa viktu peramuna dalada maligawata issallama bomba gahuwe LTT එක නෙමෙයි ඊට කලින් JVP එක තමයි dalada maligawata bomba gahuwe ඒ නිසා වෙස්මුණ මානු කරන් ආවට එකම කණ්ඩායමක් දැන් ඊළඟට කල්පනා කරලා බලන්න මේ 75 වසර ඇතුළත චන්ද්‍රිකා මැතිණිය කාණ්ඩු කරේ කවුද චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අනුර කුමාර දිසානායක කුසිකර්මාන්ත ඇමති වෙලා හිටියා එක වැවක්වත් හැදුවේ නැහැ. ඒ වගේම මේ ග්‍රාමීය ආර්ථික ඇමති වෙලා හිටියා ලාල්කාන්ත ඌ හදපු සමූපකාරයක් මන් නම් දන්නේ නැහැ. ඒ වගේම විජිත හේරත් මේ ගම්පහ දිස්ත්‍රික්කෙන් දිනලා සංස්කෘතික ඇමති වෙලා හිටියා. මන් දන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ මේ ඉන්නේ වෙස්මුණු මාරු කරගෙන එකම කණ්ඩායමක්. මෙතන ඉන්න හින්දා ගෝඨට ඡන්ද දුණු කට්ටිය ගෝඨ නම්බර් 2 කරගන්න ලෑස්ති වෙන්න එපා කියන පණිවිඩේ ගමට ගෙනියන්න. මේ වැඩබෙරට ආසනලා આવොත් පාන්රාත්‍ර රුපියල් 500ට ගියොත් අපිට දොස් කියන්න එපා. පෙට්‍රල් ලීටර් 600ට ගියොත් අපිට දොස් කියන්න එපා. ඒ වගේම කැකුළු හාල් කිලෝවක් රුපියල් 500ට ගියොත් අපිට දොස් කියන්න එපා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ රට බාර ගන්න ඕන Api gota edit kiwa sillar kada kari karapu manusia bara gandona. Elisa ada amida magana abo dia kine kine bara gandona. Ada oba tumalla bala pertu enne hamba karna mudale tungwela kala nidasiya jiwat enne. Nainawi daruwanta ugananne senasilla jiwat tula anagata gana bala pertu tiyaganne. Elisa adarani amme taatte me ganudanuwa ආසර පයින් ගාලා මේක අපේ රට අපිට ඕන විදිහට කරන්නම් කියලා මේක විසඳ ගන්න බෑ මේක ජාත්‍යන්තර එක්ක බැඳිලා තියෙන්නේ ඒ නිසා මේ මම අද කියනවා නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාම ඔක්කොම හරි කියලා මාත් කියන්නේ බොරුවක් ඒ නිසා කණ්ඩායමක් ඕන ක්‍රිකට් කණ්ඩායමක් වගේ නායකයෙක් ඉන්න ඕන ජනතාවගේ පීඩණය ගැන පපුව තෙතමනයක් තියෙන ඒ වගේම දක්ෂ නායකයෙක් ඒ වගේම බෝලර්ස්ලා ෆීල්ඩර්ස්ලා ඉන්නවා වගේ දක්ෂ කණ්ඩායමක් ඉන්න ඕන අන්නේ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ සමග පමණයි කියන එක මම කියන්න කැමතියි. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද තව කතිජෝ ගණනාවක් ඉන්නවා අපේ සභාපතිතුමා ඉන්නවා, ජාතික සංවිධායකතුමා ඉන්නවා, මේවු ප්‍රධානීතුමා ඉන්නවා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ ඔබලා කල්පනා කරලා බලන්න. දැන් මේ Facebook එකේ YouTube එකේ post දානවනේ. ඕවා රැලි නෙමෙයි. ඕවා රැලි නෙමෙයි. මොකද හේතුව ලක්ෂ දෙකක් අවුරුද්දකට චන්දර ලියාපදිංචි වෙන්න ඕන. ඒ අනුව ගිය අවුරුදු පහට ලක්ෂ 10ක් ලියාපදිංචි වෙන්න ඕන. හැබැයි ලියාපදිංචි වෙලා තියෙන්නේ ලක්ෂ 4යි. කොරල්ලක් තියෙනවද? ඒ වගේම මේ ෆේක් account හදාගෙන මේ ෆේක් account වලින් මේ ටෝල් ෆාම් දාලා බොරු කමෙන්ට් දාලා එහෙම රැලි හදන්න බෑ. මහ පොළවේ යථාර්ථය තේරුම් ගත්තු මහ පොළොවේ යථාර්ථය එක්ක ඉස්සරහට යන්න පුළුවන් ජාත්‍යන්තරය දිනන්න පුළුවන් කණ්ඩායමකට බාර දීම ඔබේ වගකීමක් කියන එක මම පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා අර ගෝඨා නම්බර් 2 නොවෙන්න නම් ඒ වගේම සමාජය තුල ඉන්න ජනතාවගේ පීඩනය පිළිබඳ අවබෝධය කණ්ඩායමක් එන්න ඕන. ඒ කණ්ඩායම අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ මැතිවරණය ජයග්‍රහණය කරගෙන ස්ථිරයි. මම අවසාන වශයෙන් කියන්නම් කොහොමද දිනන්න කියලා. කොහොමද දිනන්න කියලා JVP එක ගිහි ජනාධිපතිවරණ ගත්තේ ලක්ෂ 4.5යි. පහයි කියමුකෝ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගත්තා 56යි. 55යි කියන්නකෝ. ගෝඨාභය රාජපක්ෂ 69ක් ගත්තා. ඔය 69න් හතරක් පිටරට ඉඳලා ආපු කට්ටිය. ඒගොල්ලෝ දිනන්නේ නැහැ. ඒගොල්ලෝ ආයෙ එන්නේ නැහැ. ඒ නිසා ඉතුරු 65න් JVP එක ලක්ෂ 20ක් ගියත් ඒගොල්ලෝ ගන්න 25යි. අපිට ලක්ෂ 5ක් ආවත් අපි ගන්නව ලක්ෂ 60ක්. ඒ වගේම මහින්දත් එක්ක තමයි ලක්ෂ 20ක් ඉඳීවි 10ක් නොදා ඉඳීවි. කල්පනා කරලා බලන්න. එතකොට ලක්ෂ 8ක් ගත්තා අපි දිනනවද නැද්ද? දිනනවද නැද්ද? ඒ නිසා බය වෙන්න එපා. JVP එක කොච්චර දඟලුවත් පොට්ටුවේ 69 ඇතුලෙන් තමයි ගන්න ඕන. ඒ ඔක්කොම යන්නේ නැහැ. මහින්දගේ රැවුලත් එක්ක ලක්ෂ 20ක් නතර වෙනවතර. එතකොට ඒගොල්ලන්ට ලක්ෂ 40ක් ගන්න පුළුවන්ද? ඒ 40ක් ගත්තාද අපි දිනුම්. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ බය වෙන්න එපා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති කරලා සමගි ජන බලවේග ආණ්ඩුවක් හදලා මේ රටේ ආර්ථික සුරක්ෂිතභාවය හදලා සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදන්න හසිත් ගුණසේකර මැතිතුමා හොඳ තරුණයෙක්. මේ මහා රාජ්‍යයට තරුණ ශක්තියක් ලැබිලා තිනවා. තරුණ පාර්ලිමේන්තුව එවන්න. ඒ නිසා එවැනි කණ්ඩායමක් එක්ක සමගි ජන බලවේගයක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.